ප්‍රෙස් එකකට කියලා පොඩි පෙට්ටිකක් හදාගන්න ඕන. සාගර කීවේ. සපුමලී කීටස් කියලා ගහලා නේද? සාගර සිනාසුනේ. ඇගේ නමින් පටන් ගන්න මේ දුප්පත් ව්‍යාපාරේට ඒ නම දැමීම ගැන ඇයට කවදා හෝ ආඩම්බරයක් දැනෙනු ඇත. හෙට හවස මං ගිහින් කඩ දෙක තුනක් කතා කරගන්නවා. යමන් මාත් දන්න කඩවල් දෙක තුනක් තියෙනවා. බඩු හොදනම් ගන්න කට්ටිය ඕන තරම්. එයාලට ලාභයිනේ. ඔව් මචං. බත් පැකට් එකකින් කඩේට රුපියල් 10ක් තියෙනවා. පේරාදෙනිය පැත්තට පස්සේ ලං කරමු. කැම්පස් එකක් තියෙනවනේ. කොල්ලෝ කෙල්ලන්ට දියබත් කාලා ඉපා වෙලා තියෙන්නේ. ඉක්මනටම කැම්ප් එකට 100ක එනවමක් දවසකට ලබාගත හැකි බව සාගර දැනුණේ. ලක්ෂ ගණනක් ගැවසෙන නුවර නගරයේට එහෙ කුඩා ඕඩර් එකේ. මේ දවස්වල බඩුනම් ටිකක් ගණන් කොල්ලෝ. මං දන්නවා මචං. බඩු ගන්න හොඳ තැනක් දෙකක් අල්ලගත්තම තොගමිලට ගන්න පුළුවන්. මාකට් එකට ගිහින් කතා කරමු. ලිප් තුනක් හදාගන්නත් ඕන ටිකක් ලොකුවට. සියල්ල ඉක්මනින් කළ යුතුය. ඒ ගැන සාගරට දුකක් දෙන්නේ නැත. එතකොට සාගර ඔබ මහ රෑටද උයන්නේ? ඔව් උදේ 8-9 වෙද්දි උයලා ඉවරයි. සුදට හදන දෙයක් නම් පරක්කු කරලා හදනවා. නැත්තම් පිළිනු වෙන්න බලනවනේ. ඔබට නිින්දක් නැහැනේ මචං. ඒක ගානක් නැහැ චන්න. ජීවිතේ ජය ගන්නට යන ගමනේදී නිින්ද බඩගින්නගෙන හිතිය යුතුම නැත. බත් පැකට් 100ක් හදන්න එච්චර වෙලා යන්නේ නැහැ මචං. තියාගන්න පුළුවන් කරි වේලාසන හදන්න පුළුවන්. ඔබ නීමෙට දෙන්නවා කියන්නේ. දෙන්න පුළුවන් උපරිම හොඳට දෙනවා. දෙන විදියට ලැබෙයි මචං. මිතුරන් දෙදෙනා කෑම කන්නට ගත්තේ රෑ 12ට පමණේ. මහරෑ බැල්කනියේ පුටු දෙකට වී කන්නට ගනින්දි ඇත්තටම දෙන්නාටම බඩගින්න තිබුණේද නැත. බලපං ඉතින් සාගර. මේ හෝටල් එක කෑමවල හැටි. බෝංජි දීලා තියෙන්නේ අපට අරියාදුවට වගේ. පරිප්පු වලට වතුර දාලා තම්බලා තියෙන්නේ. මේ සලාදේ හැටි. පිපිඤ්ඤා කොච්චර ලස්සන්ට හීනියට කපලා සලාද හදන්න පුළුවන්ද? කන්න දෙන්න හැම කෙනාටම බෑ චන්න. උඹට ඉක්මනටම පැකට් 1000ක් හදන්න පුළුවන් වෙයි. එදාට ජීවිතේ සෑහෙන දිනුම් චන්න. කවදාද සබුමලේ කීටස් කියලා පොඩි ඩීමු බට්ටෙක් දාපු දවසට මට කඳුළුයි. චන්න බත් කෑම නවත සාගරගේ පාදයට තට්ටු කළේ. දැන් මම බල්ලා තියාගනින්. උඹ වගේ උන්ට දීයු දෙයක් දෙන්නේ අහලා නෙමෙයි. මට ඕන මගේ කෙල්ලව චන්න. හැමදේම හරියයි මචං. මං උඹට දුක් විඳින්න දෙන්නේ නැහැ එදාට. ජීවත් වෙන්න දැන් තමයි මචං ආසාවක් ඉන්නේ. උඹ හම්බුනාට පස්සේ හිට අපි අර ඉඩමේ පහනක් පත්තු කරලා කහවතුර ටිකක් ඉහෙලම් පටන් ගමු. නැතුව දෙන්නම් බත් කෑම නැවතුයේ ඒ කන්නට ආසයි තෙන තරම් බත් එකක් නොවු නිසායි. මං ගාව ක්‍රීම් කැකර් තියෙනවා. කාලා කෝපි එකක් ගාමු. ගාමු. චන්නට නිින්ද ගියේ කතා කර කර සිටිද්දී සාගර සිනාසී ඇඳෙන් නැගිට යලි බැල්කනියට ගියේ. ඔහු නිහඬවම දලදා හාමුදුරන් දෙස බලා වැඳ ඇඳට පැමිණ නිදාගත්තේ. මහරෑ දිගටම හීනෙන් දැකේ සපුවය. මොනවා කළත් අම්මවයි තාත්තවයි මතක් කරලම කරන්න. ඔයා එක ඉන්නේ මං විතරක් නෙමේ. හීනෙන් ඇයි පැමිණ කීවාය. සාගර නිින්දෙම හිස වැනුවේ. රෑපුරා ඇයි හියද්දරට වී හිස අත ගන්නස්සේ සාගරට දැන්නේ. දින 3-4කට පසු සනීපයට නිින්ද ගිය අදය. උදේ සබු ප්‍රේමස් සමග රපුවාන ආරාමයට ගොස් ආවේ හිත ඒ තරමටම බර නිසායි. ඉන්නා තැනක වූ ආරක්ෂිතව තබන්නේයි කෙල්ල කීවාය. සුදු සායත් සුදු කමිසයත් ඇඳ කෙල්ල වෙතින් ආවේ පරවගිය ස්වභාවයකි. කොණ්ඩේ ඔහේ එක මිටකට බැඳ
ඇ පන්සල්ටකි පුදුම තරං චාම් ලෙසේ වෙනදාට කෙල්ල එහෙම නැත. කෙල්ල පැයක් පමණ වෙලාගෙන වඳින්නේ ඇයිදැයි ප්‍රේමාදනී. ඒ හිත ඇත්තේ කුතරම් බරවදැයි සිතාගත හැක. මල් පූජා කර වැලි මලුවේ වැටි ඇය වඳිද්දි ප්‍රේමාගේ පපු ඉහිලුන් දුන්නේ නැත. බුදුන් වඳිද්දී සබූ සාගරගේ අම්මාවත් තාත්තාවත් සිහි කළායි. එයා ගොඩක් තනි වෙලා ඉන්නේ. මම යව හරි ආදරෙන් බලා ගන්න උන්නේ. ඒත් මට ඒකට ඉඩක් නෑ. දැන් කොහෙ ඉන්නවද, මොනවා කරනවද, කනවද බොනවද කියලවත් දන්නේ නෑ. ඔයාලා ඉන්න තැන ඉඳලා ඔයාලගේ පුතාගෙන බලන්න. එයාට කඩා වැටෙන්න දෙන්න එපා. සපු මලගේ අම්මාට තාත්තට බින්දුන්නේ එසේ කියයි. දැන් හිත ටිකක් සැනසීමයි ප්‍රේමා. පන්සලෙන් පිටවෙද්දි සපෝ කීවාය. ප්‍රේමා කෙල්ලගේ අතකින් අල්ලා ගත්තාය. පතන දෙයක් වෙයි බේබි. මගේ ජීවිතේට එහෙම වෙන්නේ නැහැ ප්‍රේමා. එයාටවත් වෙනවනම්. කෙල්ල ජීවිතේ ඇත්ත තේරුම්ගෙන ඇතයි ප්‍රේමාට සිතුනි. බේබි. අදාර ජනිත් මාත්‍යාගේ බර්ත්ඩේ පාටියකට යනවද? යනවා. නැත්තං අම්මට ඒ ප්‍රශ්න. මං කැමති නෑ ප්‍රේම එයා දුක් විඳිනව බලන්න. මට තේරෙනවා මේ ජීවිතේ විහිළුවක් ප්‍රේම. මං ඒක බලන් ඉන්නවා. ප්‍රේමාට කියන්නට දෙයක් තිබුණේ නැත. තාත්තා කියලා ලබන සෙනසුරාද කැන්ඩියන්න බඩුව දිනවා කියලා. ලොකු නුනා මටත් කිව්වා. එහෙමවත් වෙන එක හොඳයි. දැන් මේ සීතල පතනේ ඉන්න බෑ. එයාව හරියට මතක් වෙනවා. හැමතැනම ඉන්නවා වගේ මටත් පේනවා. ප්‍රේමා සපෝට් ෆාම් හවුස් එකට එද්දි දිල්ලාර පැමිණි උන්නේ. සපු වහ සිනාසුනේ අහිතකින් තොරව. කොහොමද දිල්ලාර අයියේ? දිල්ලාර කතා කළේ නැත. එන්න ඉඳගන්න යන් ඇතුළට. එපා. සමහරට ජනිත් ලොකු පණ්ඩාර ගැන දිල්ලාරලා දැනගන්නට ඇත. එහෙත් දැන් තමාටින් වැඩක් නැත. බබා මට අකමැති වුණේ එහෙනම් මේකයි. මං හිතුවා අර මෙහි හිටපු එක නිසා කියලා. සපෝ සිනාසුනයි. ඇයි සිනාසුනේ යකේම දෛවයටේ. හිතන දෙයක් හිතාගන්න දිල්ලාර අයියේ. මං බබා නිසා ගොඩාක් වෙනස් වෙන්න හිටියේ. මං නැති වුණාට කමක් නෑ අයියේ. ඔයා හොඳට ජීවත් වෙන්න. මං ඔයාත් එක්ක කවදාවත් තරහ වෙන්නේ නෑ. බබා කිව්වොත් මාමා තීරණේ විනාශ කරයි. මොන තීරණේද? සපු ඇසේ උදසම් බලාය. ඕකේ, කමක් නෑ. මං ආවේ උදව්වක් ඉල්ලන්න. කියන්න, පුළුවන් දෙයක් නම් කරන්නම්. සාගර එක්ක මං නිකන් බොරුවට ප්‍රශ්න දාගත්තේ. ඌ හොඳ කොල්ලෙක්. සපුට සතුටක් දැනෙන්නේ. සතුරම් පවා දැන් ඔහුට හොඳ කියයි. එයා ගොඩාක් හොඳ කොල්ලෙක් තමා. මට ෆාම් එක තනියම කරන්න බෑ. මට කොල්ලව හොයලා දෙන්න. මං එයාට ආයි ජොබ් එක දෙන්නම්. සපු ටික වෙලාවක් දිල්ලාර දෙස බලා උන්නයි. ඔහු මේ කියන්නේ බොරුවක් නොවන බව ඇය දනී. පරක්කු වැඩි දිල්ලාර අයියි. ඇයි? එයා කොහේ ගියාද කියලා අපිවත් දන්නේ නැහැ. හිටියනම් මං එයාට කියනවා. කොල්ලා ෆාම් එක ලස්සන්ට හැදුවා. මට ඒ වෙලාවේ ඊර්ෂ්‍යා හිතුණා. සමහරවිට කතා කරයි. එහෙම වුණොත් මං කියන්නම්. හිටියනම් එයා ඔයාට උදව් කරයි. තිල්ලාර යන්නට සූදානම් වී සපු දෙසම් බලා උන්නේ. යන්නම් බබා. පරිස්සමින්. අපි සෙන්සුරාද කැන්ඩි යනවා. දිල්ලාර වාහනයට නැග්ගේ කිසිවක් නොකියයි. සපු දිග සුසුමක් හෙලා සඳල්ලේ පඩිපෙළ නැගගෙන උඩට ආවාය. එහා දැන් සාගරයිය ඔහු එනවා. සපු කිවේ සාලේ උන් අම්මාටේ. මටත් කිව්වා. තාත්තා සමහරට මොනාරි නැන්දලට කියලා ඇති. මට දැන් කොයිකත් එකයි අම්මේ. සුජාතා කිසිවක් කීවේ නැත. මොනා කියවද? දැන් කෙල්ලගේ හිත හැදීම පහසු නැත. අම්මේ, පුතේ, බදාදර ගිහින් මල්ලියව එක්කන් එමු.
මේ දවස්වල වැඩක් කරන්නේත් නැහැ කියලා පැටියා කිව්වා. සුජාතා කෙල්ල දෙස බැලුවේ පුදුමේනි. අහිමනික හරි පාළු යම්මේ. එහෙම කියද්දි කෙල්ලගේ ඇස්වලින් කඳුලක් පිටපැන්නේ. අපි ගිහින් එක්කන් ඉමු. සුජාතා කෙල්ලව පපුවේ තබාගෙන ටික වෙලාවක් උන්නේ ඇයට දෙවෙනිම දුකක් දැනුන නිසායි.